ජනාධිපති කාර්යාලයේ පැවති මෙම වැඩසටහන සංවිධාන කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ යූත් විෂන් සංවිධානය එක්වයි. ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බිහි කිරීම සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවිතා වැදගත් බවයි මෙහිදී අදහස් දක්වමින් සාගල් රත්නායක මහතා ප්‍රකාශ කළේ. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයටත් දැනට නුවර දිස්ත්‍රික්කයේ මේ පාසල් තරුණ ක්‍රීඩකයන්ට මෙවැනි අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා දීලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අනිත් දිස්ත්‍රික්කයේ ඉන්න තරුණ ක්‍රීඩකයන්ටත් මෙවැනි භාණ්ඩ ලබා දෙන්නට මම හිතන්නේ සාගල රත්නායක මැතිතුමා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තම මේක ලොකු ශක්තියක්. මේ දරුවන්ගේ ඉදිරි ගමනට තාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවක්. ඒක මම හිතන්නේ විනයක් හැදෙනවා. ඒ වගේම එකමුතුභාවය හැදෙනවා. ඒ නිසා ක්‍රීඩාව ඇත්තෙන්ම අපි පුළුවන් තරම් තරුණ ක්‍රීඩකයන් විශේෂයෙන්ම දිරිමත් කරගෙන ඒගොල්ලන්ගේ ඒ ගමන යන්නට අපි පුළුවන් තරම් සෑදී පෑදී වැඩ කටයුතු කරන්නට අවශ්‍යයි. කෝවිඩ් වසංගතය නිසාත් ඉන් පස්සේ ආවේ ආර්ථික ගැටලුව නිසාත් රටේ ක්‍රීඩාවත් පිටිපස්සට ගියා. ඒක විතරක් නෙවෙයි මම හිතන්නේ බොහෝ දේ වැටුණා ඒ කාල සීමාව තුළ. ආර්ථික ගැටලුව තව ඉදිරියට ආවා. ඊට පස්සේ දැන් ඒක ස්ථාවර කරගෙන රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කරගෙන යන වෙලාව. ඉතින් අපි ආයෙත් වැටිච්ච දේවල් නැවත ගොඩනගන්න ඕනේ. පෝෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා 2022 ඉඳන්ම විශේෂ වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරා. අස්වැසුම වැඩසටහන තුළින් දිළිඳුකම පිටු දකින්න නැත්නම් සමාජ සුබසාධන වැඩපිළිවෙලක් ගොඩනගන්න ආරම්භ කර. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ස්ථාවර කළා තියෙනවා. අපි හොඳ තැනකට aran තියෙනවා. අපිට ඕනේ ඒක ඉදිරියට වේගෙන් ආර්ථික දියුණුව ගෙනල්ලා දීලා හැමෝගෙම ආදායම් වැඩි කරන්න.